ඩයිඩා මන්ත්‍රීතුමිය අර කවුද තව මන්ත්‍රීතුමේ ඒ වගේ කීප දෙනෙක් එළියට බහැලා තියෙනවා. එතකොට මේ කසකාරයෝනේ දැන් අලි සබ්රි මන්ත්‍රීතුමා මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා සැරමදි කිව්වා. අලි සබ්රි මන්ත්‍රීතුමා එහෙම කියන්නේ නිකන්ද? ජනාධිපතිතුමා ගැන අපි දන්න තරමින් කවුරුත් කතා කරන්නේ නැහැ ජනාධිපතිතුමාගේ අවසරයක් නැතුව. එතකොට ජනාධිපතිතුමා ගැන අලි සබ්රි මන්ත්‍රීතුමා කියනවා ජනාධිපතිතුමා සැරමදි කියලා. එතකොට මුරුත්ෙට්ටි ආනන්ද හාමුදුරුවෝ කියනවා පුප්පන්න ඕනේ පෙනේ කියලා. හරි. ඊට පස්සේ ඩයනා ගමගේත් ඔය කියන කෑලි ටික ඇවිල්ලා කියන්නේ ඕක. හරි. තව තිස්ස කුට්ටි ආරච්චි කියන්නේත් ඕක. එතකොට දැන් ඒගොල්ලෝ කිව්ව හින්දා වෙන්න ඇති මේ JR ගේ ව්‍යවස්ථාවේ තියෙන හදිසි නීති රෙගුලාසි මේ එන්නේ. ඒගොල්ලෝ කියපු හින්දා වෙන්න ඇති. ඒ නිසා මම කියනවා අපේ රටේ ජනාධිපතිතුමාව වැරදි පාරේ ගෙනියලා ඔහුව ඒකාධිපතියෙක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂයක් මේ මොහොතේ සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඩයනා කුමාරිත් වගේ කියන්න ඕනේ, මුරුත්වෙට්ටුවේ ආනන්ද හාමුදුරුවත් වගේ කියන්න ඕනේ, තිස්ස කුට්ටි ආරච්චිලත් වගේ කියන්න ඕනේ. මේ අය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් තමයි මේ අභියෝග කරන්නේ. ඒ අභියෝග කරන අය ඉතිහාසයේ සටහන් කරගන්න කියලා අපේ රටේ මිනිසුන්ට අපි කියනවා. ඒ වගේම අපි පැහැදිලිව ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියා ඉන්න නෙවෙයි. ඕගොල්ලන්ට පෞරුෂයක් තියෙනවා නම් කට්ටි එකතු වෙලා යන්න ජනාධිපතිතුමා ළඟට, කට්ටි එකතු වෙලා යන්න අගමැතිතුමා ළඟට, කට්ටි එකතු වෙලා යන්න සෞඛ්‍ය අමාත්‍යතුමා ළඟට. ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඕගොල්ලෝ අපේ නියෝජිතයෝ. අපි ඕගොල්ලොන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට පත් කළා තියෙන අපේ ප්‍රශ්න විසඳන්න මේ සෞඛ්‍ය වෘත්තීය වේදීන් 65000ක ප්‍රශ්නය. ඒක විසඳන්න මැදිහත් වෙන්න, විසඳන්න මැදිහත් වෙලා බැරි වුණා නම් අපි ඒකට එකගුණේ නැත්තම් එදාට ওই කතාව කියන්න. හැබැයි මන්ත්‍රී කෙනෙක් ඉන්නේ මේවා විවේචනය කරලා රට වැරදි පාරකට ගෙනියන්න නෙවෙයි, මේ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්න විසඳන්න. ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මේ රට වැරදි පාරකට ගෙනියනවා නම් ඒගොල්ලෝ ඉතිහාසගත වෙනවා සහ ඒගොල්ලන්ට අවශ්‍ය දඬුවම් මහජනතාව ලබා දෙයි කියලා තමයි අපි හිතන්නේ. රෝගීන් විතරක් නෙවෙයි, අපිත් බලන් ඉන්නේ කවදද ඒ රෝගීන්ගේ සත්කාර සේවාව නියමාකාරයෙන් කරන්නේ කියලා. ඒ නිසා අපි මේ රටේ ජනාධිපතිතුමාටයි සෞඛ්‍ය අමාත්‍යතුමාටයි කියනවා කරුණා කරලා ඔබගේ කාලසටහනෙන් එළියට ඇවිල්ලා අපිට එක පැයක් දෙන්න, අපිට එක පැයක් දෙන්න මේ රටට ගැළපෙන වැටු ප්‍රතිපත්තියක් එක්ක මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න අපි ලෑස්ති. එඳ අපිත් හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ කොයි මොහොතේ හරි රාජකාරියට ගිහිල්ලා අපේ රෝගීන්ව බලා ගන්න. මේ රෝගීන් අයිති ආණ්ඩුවට නෙමෙයි අපිට කියලා අපි විශ්වාස කරන හින්දායි අපි එහෙම කියන්නේ. මන් දන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ වෙලාවේ වැඩ කරන්නේ මනෝවිකාරයෙන්ද නැත්නම් උන්මාදයෙන්ද ඔල්මාදයෙන්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමා ඊයේ දවසේ අපිට ලියුමක් එවනවා පිටු දෙකක. පිටු දෙකක් පුරා අපිව වර්ණනා කරනවා. ඒකම සෞඛ්‍ය අමාත්‍යතුමා මාධ්‍යට කියනවා හෙද හෙදියන්ගේ වැටු වාර්තාව එළියට දානවා කියලා. දැන් මේ දෙක අතර අමාත්‍යතුමනි මොකද්ද මේ උල්මාදයක්ද? කවුද මේ දෙකට දෙන්නේ ඔපොසිට් දෙන්නේ? ඉතින් කරුණා කරලා වරද්දා ගන්න එපා. ඔබත් ඉතිහාසගත වෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ අපි අඛණ්ඩ වැඩ වර්ධනයකට යන්නේ අවුරුදු 20කට පස්සේ. අපිට හැමදාම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරන දොරවල් ඇරිලා තිබ්බා. සෞඛ්‍ය ඇමතිවරු අපි ඉල්ලපු ගමන් සාකච්ඡා දුන්නා. සෞඛ්‍ය ලේකම්වරු ප්‍රශ්න විසඳුවා. අපි මොන ප්‍රශ්න තිබ්බත් අපි සමූහයක් පවුලක් විදියට වැඩ කරා. ඒ වැඩ කරන්න තිබ්බ ඉඩකඩ නැති කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යතුමා ඔබතුමාගේ කාලයේ කියන එක අපි කියනවා. ඒ නිසා ඔබතුමා අර ලිපි දෙකක ලිපියෙන් පිටු දෙකක ලිපියෙන් අපේ ಗುಣ වර්ණනා කරලා තිබ්බා. බොහොම ස්තුතියි. හැබැයි ওই ಗುಣ ලිපියට නෙමෙයි අඩු ගානේ ඔබතුමාට පුළුවන් වෙන්න ඕනේ ওই ಗುಣ වර්ණනා කරන 65000ක් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා කියලා සත්භාවයෙන් ඔප්පු කරන්න. අපි පැහැදිලිවම දන්නවා ඔබතුමාලා එකම එක සාකච්ඡාවක්වත් සත්භාවයෙන් කරේ නැහැ. මේ වෙන පාරකට යන්න සෞඛ්‍ය සටන පාවිච්චි කරා. අපේ රටේ මහජනතාවට කියනවා මේ සෞඛ්‍ය සටන පාවිච්චි කරලා වෙන පාරක රට යනවා. ඒ හින්දා කරුණා කරලා නැගිටින්න කියලා. ඒකට පොඩක් උත්තරයක් දෙන්න මම වැටුප් විස්තර දාන කතාවට.